මම ආචාර්ය ජයන්තපති වික්‍රමරත්න ජනාධිපති නීතිඥ. මේ අවස්ථාවේදී මම බලාපොරොත්තු වෙන්නේ ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දුන් ඉතාමත්ම වැදගත් නඩු තීන්දුවක් පිළිබඳව ජනතාවගේ අවධානය යොමු කරන්නට. එනම් පළාත් පාලන මැතිවරණයට ඒ අවශ්‍ය වේදම් සඳහා මුදල් නොදීම හේතු කොටගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් නඩු කීපයක් ඉදිරිපත් වුණා. අපි විශේෂයෙන්ම ඉදිරිපත් කරපු අය පිළිබඳව සඳහන් කරන්න ඕනේ. විශේෂයෙන්ම සමගී ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර මැතිතුමා ඇතුළු පිරිසක්, සිවිල් සංවිධානත් ඒ වගේම ඒ සඳහා පෙනී හිටිය ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය ඇතුළු නීතිඥවරු කීප ගණනාවක්. ඔවුන්ට විශේෂයෙන් අපි ස්තුතිය පළ කරන්නට ඕනේ මේ කටයුත්ත ඉතාමත්ම සාර්ථකව කිරීම ගැන. එම නඩුවේ ප්‍රශ්නය මුනේ පළාත් පාලන මැතිවරණ කැඳවා තිබිලා තියෙද්දි සහ පාර්ලිමේන්තුවෙන් 2023 අවුරුද්දට බිලියන් 10ක් රුපියල් බිලියන් 10ක් වෙන් කරලා තියෙද්දිත් එම මුදල මැතිවරණ කොමිසමට නොදීම, මැතිවරණය පැවැත්වීමට ඒ හේතුවෙන් මැතිවරණය කල් දාන්නට වුණා. දැන් මේක එක තනි සිද්ධියක් මත නෙවෙයි. මොකද මුලින්දම පෙනුණා ආණ්ඩුවට ඕනකමක් තිබුණ නැහැ මේ මැතිවරණය තියන්න. මුලින් රාජ්‍ය පරිපාලන ඇමතිවරයා කියා සිටියා, ඇමතිවරයාගේ ලේකම් කියා සිටියා මේ කැබිනට් මණ්ඩලයේ තීන්දුව කරුවයි කියලා දිස්ත්‍රික් ලේකම්වරුන්ට කියන්න කියලා අප මුදල් බාර ගන්න එපයි කියලා. ඊට පස්සේ මැතිවරණ කොමිසම මේකට විරුද්ධත්වය ප්‍රකාශ කරුවට පස්සේ ඒක අයින් කරුවා. ඉන්පසු කියා සිටියා කැබිනට් මණ්ඩලයේ තීරණය කළා තියෙනවා මේ අත්‍යවශ්‍ය වියදම් ඇරෙන්නට වෙන කිසිම දෙයකට මුදල් දෙන්නේ නැහැ කියලා. ඊළඟට අර පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය වියදමක් හැටියට ලැයිස්තුගත කර තිබුණේ නැහැ. ඊළඟට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියා මේ අපිට මුදල් නැහැ, කෙසේ වෙතත් මැතිවරණයක් නැහැ නේ කියලා කිව්වා. ඒ කියන්නේ මුල් සිටම මැතිවරණයක් අනවශ්‍ය බව, එහෙම නැත්නම් තියෙන මැතිවරණය පවත්වන්නට කැඳවා තිබුණු මැතිවරණය පවත්වන්නට තිබුණු අකමැත්ත මුල් සිටම පැහැදිලි වුණා. ඊළඟට ශ්‍රේෂ්ඨාධිකරණයට මේ නඩු ටික පැවරුණාම ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු නියෝගයක් නිකුත් කෙරුවා. අතුරු නියෝගයක් නිකුත් කරලා කියා සිටියා මේ මුදල් දෙන්නට ඕනේ, මුදල් නොදී ඉන්නට බෑ. අතුරු නියෝගයක් කෙරුවා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට. නමුත් කිසිම පියවරක් ගත්තේ නැහැ ඒ පිළිබඳව. දැන් මේ නඩු තීන්දුවේ තිබෙන විශේෂ පංච පුද්ගල විනිශ්චය මණ්ඩලයේ නඩු තීන්දුවේ තිබෙන විශේෂ කාරණයක් තමයි ඒ විනිශ්චයකාරවරුන් පෙන්වා දෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 සී වගන්ති යටතේ මැතිවරණ පැවැත්වීමට මැතිවරණ කොමිසමට සහය දීමට ජනාධිපතිවරයා බැඳී සිටින බව. ඒක ජනාධිපතිවරයාගේ විශේෂ කාර්යයක්. ඒ වගේම ඔහු මුදල් ඇමති. එම නිසා ඔහුට තිබෙනවා භූමිකාවන් දෙකක්, ජනාධිපතිවරයා හැටියට සහ මුදල් ඇමතිවරයාට හැටියට. ඉතින් ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා ජනතාවට අයිතියක් තිබෙනවා. ජනතාවට තිබුණා ඉංග්‍රීසියෙන් කියනවා ලෙජිටිමේට් එක්ස්පෙක්ටේෂන් කියලා, නැත්නම් නීත්‍යානුකූල අපේක්ෂාවක් තිබුණා මැතිවරණය පැවැත්වේ කියලා. ඒ අපේක්ෂාව බිඳ වැටුණා. මැතිවරණ කොමිසම පිළිබඳවත් යම් දෝෂ දර්ශනයක් ලක් කිරීමක් සිදු කරලා තිබෙනවා මේ ශ්‍රේෂ්ඨාධිකරණය. නමුත් මූලික වශයෙන්ම වගකීම පවරා තිබෙන්නේ මේ මැතිවරණය නොපැවැත්වීම පිළිබඳව ජනාධිපතිවරයාට තමයි මේ මූලික වශයෙන් වගකීම පවරා තිබෙන්නේ. ඒ වගේම රාජ්‍යයට බැහැ මේ වගේ මැතිවරණ පැවැත්වීම වළක්වන්නට බැරි බව අවධාරණය කළ තියෙනවා. එනිසා තමයි පෙත්සම්කරුවන්ට නඩු ගාස්තු ගෙවීමට පවා නියම කළා තියෙන්නේ රජයට. දැන් ශ්‍රේෂ්ඨාධිකරණය මේ පිළිබඳව කියා සිටිනවා මේ අර මං කලින් කියපු 33 වගන්ති යටතේ ජනාධිපතිවරයාට තිබෙනවා යුතුකමක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවතුන යුතුකමක් තිබෙනවා මැතිවරණ පැවැත්වීමට මැතිවරණ කොමිසමට අවශ්‍ය සියලුම සහාය දෙන්න කියලා. ඒ වගේම
විශේෂයෙන්ම සඳහන් කරනවා ජනාධිපතිවරයයි මුදල් ඇමතිවරයයි කියන්නේ එකම එක තනි පුද්ගලයෙක්. ඕන් දෙදෙනෙක් නෙවෙයි. මෙසා ජනාධිපතිවරයා මුදල් ඇමතිවරයා වීමෙන් ඒ වගකීම තවත් වැඩි වෙනවා. ඒ දෙක වෙන් කරලා ගන්නට බෑ කියලා විශ්‍රේෂ්ඨ අධිකරණයේ කියා තිබෙනවා. ඊළඟට තව දෙයක් තමයි විශේෂයෙන් මේ නඩු දින්දුවේ මතුවන හරියට කැබිනට් මණ්ඩලය දැනුවත් කරලා නැහැ ජනාධිපතිවරයා. කැබිනට් මණ්ඩලය දැනුවත් කරලා නැහැ මේ අවශ්‍ය මුදල් ආදිය පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කරලා නැහැ. එය ඉතාමත්ම අත්නෝමධිකව කටයුතු කිරීමක් ලෙස තමයි ශ්‍රේෂ්ඨ අධිකරණය මෙය දුටුවේ. ඉතින් ඒ අත්නෝමිතිකව කටයුතු කිරීම පිළිබඳ විශේෂයෙන් තැන් කීපයකම මේ නඩු තීන්දුවේ සඳහන් වෙනවා. ඒ අනුව තමයි විධායකය වගේ කියන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන් මැතිවරණ කොමිසම වගේට අමතරව ජනාධිපතිවරයාට මුදල් ඇමතිවරයා සහ ජනාධිපතිවරයා වන රනිල් වික්‍රමසිංහ මහත්තුමාට තමයි මේ නඩු තීන්දුවේ වැඩිම දෝෂ දර්ශනයට ලක් වී තිබෙන්නේ. ඒ අනුව ඉතාමත් ඉක්මනින් මැතිවරණය පවත්වන්නට පළාත් පාලන ආයතනයේ මැතිවරණය පවත්වන්නට අවශ්‍ය බව සඳහන් කරලා ඒ පිළිබඳ නියෝග කරලා තිබෙනවා. ඉතින් මේකෙන් මතුවෙන ප්‍රශ්නයක් දැන් මේ නඩු තීන්දුවෙන් පසුව ජනාධිපතිවරයාගේ කියපු දේවල් බලන්න එකත් වැදගත්නේ. ඔහු කියනවා මට මේ අත්‍යවශ්‍ය වීදන් තිබුණ හින්දා මම මේක මැතිවරණයට සල්ලි දුන්නේ නැහැ. හරියට කියන්නේ මම කනගාටු වෙන්නෙත් නැහැ කියන කියලා. ඒ කියන්නේ නඩු දැන් මේ සියලු කරුණු ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් කිව්වා. මේ සියලුම කරුණු ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් කිව්වා තිබුණු මුදල් හිඟකම පිළිබඳව වෙනත් දේවල් වලට මුදල් වෙන් කරන්න ඕන කීම අවශ්‍යතාවය සියල්ලම කිව්වා. ඒ සියල්ලම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ එතුමා කියා සිටියා. ඒ සියලු කරුණු සලකා බලා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දීලා තියෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි ලෙස දක්වා තිබෙනවා මෙසේ ජනතාවට තමන්ගේ අදහස ප්‍රකාශ කිරීමේ අයිතිය. මොකද මැතිවරණයකදී ඡන්දය දීමද අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියේ කොටසක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දීර්ඝ කාලයක් තිස්සේ කියපු දෙයක්. ඒක නැවත අවධාරණය කළා 14 වෙනි වගන්තිය. එනම් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ප්‍රකාශනයේ නිදහස මෙයින් අහෝසි වුණයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දීලා තියෙනවා. ඒ වගේම වැදගත්ම දෙයක් තමයි තවත් දෙයක් තමයි ජනාධිපතිවරයා අත්නෝමිතිකව කටයුතු කර තිබෙනවා. ජනාධිපති හැටියටත් මුදල් ඇමතිවරයා හැටියටත් අත්නෝමිතිකව කටයුතු කර තිබෙන බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ දැන් නඩු තීන්දුවක් තියෙනවා. ඉතින් දැන් ප්‍රශ්නයක් මතුවෙනවා මේ නැවත ජනාධිපතිවරණයකදී ඡන්දය ඉල්ලලා ජනතාවගේ වරමක් ඉල්ලන පුද්ගලයෙක් මේ මැතිවරණ කාලය තුළ ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා ඉතාමත්ම වැදගත් කාරණයක්. එනම් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් වෙන් කරපු මුදල් නොදීමෙන් සහ වෙන අනිකු සියලුම ආකාරයෙන් ඒ වගේම කැබිනට් මණ්ඩලයට හරි කැබිනට් මණ්ඩලයේ හරි නියමාකාරයට දැනුවත් නොකිරීමෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12 වෙනි වගන්තියද උල්ලංඝනය කර තිබෙනවා කියන නිසා මම හිතන්නේ මේවා මේ කරුණු ජනතාව විශේෂයෙන් සලකා බලන්නට ඕනේ අනාගත මැතිවරණයකදී. ඒ වගේම අපි වග බලා ගන්නට ඕනේ අනාගතයේදීත් මේ මැතිවරණ කිසිම මැතිවරණයක් කල් නොදාන බවට. ඒක ඉතා වැදගත්. මොකද අධිකාරීවාදී පාලන කෝපැත්තෙන් ආවත් අධිකාරීවාදී පාලනයක් ඒ අධිකාරීවාදී පාලනයේ යටතේ සාධාරණ මැතිවරණ බලාපොරොත්තු වෙන්න බෑ. එම නිසා අද අවශ්‍ය වන්නේ අපිට කුමන ආණ්ඩු බලයට පත් කෙරුවත් කුමන පුද්ගලයාව ජනාධිපති හැටියට පත් කෙරුවත් අපිට විශ්වාසයක් තියෙන්න ඕනේ ඔහු හෝ ඇය තමන්ගේ කාර්යය කෙරුවේ නැත්නම් ඒ ආණ්ඩුව පාර්ලිමේන්තුවේදී පරාජය කරන්න පුළුවන් බවට සහතිකයක් තියෙන්න ඕනේ. මේ ඊළඟට ජනාධිපතිවරණයක් තිබුණොත් එහෙම ජනාධිපතිවරණයේදී හෝ නැත්නම් පාර්ලිමේන්තු මැතිවරණයේදී එය සාධාරණ මැතිවරණයක් වෙන බවට අපිට සහතිකයක් තියෙන්න ඕනේ. ඒ වගේම සමහර විට ජනතාවට පුළුවන් සාමකාමී විරෝධතා දක්වලා අර්ගලෙන් සිදුනා වගේ මේට අවුරුදු දෙක ඉස්සෙල්ලා බලකරන පාලකයන්ට දැන් යන්න ගෝ හෝම් කියලා කියන අවශ්‍ය වාතාවරණයක් තියෙනවනේ. කොටින් කියනවා නම් එහෙම ජනතාවට තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කරලා බලපෑම් කරලා ආණ්ඩුවක් තමන්ට දුන්න පොරොන්දු ඉටු කරන්නේ නැත්නම්
සාමකාමි ලෙස එම ආණ්ඩුව වෙනස් කිරීමට පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ තත්ත්වය අහිමි වෙනවා නම් එහෙමනම් අපේ ප්‍රජාතන්ත්‍රවාදය අපිට අපේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට වදින්නේ විශාල පහරක්. නිසා මේ වගේ නඩු තීන්දුව පිළිබඳව ජනතාව දැනුවත් වීම ඉතාමත්ම වැදගත්. ඒ යුතුකම තමයි අපි නීතිඥවරුන් හැටියට මේ අවස්ථාවේදී ඉෂ්ට කරන්නේ. බොහොම ස්තුතියි. නීතිඥ රජිත ලක්මාල්, නියෝජ්‍ය නීති ලේකම් සමග ජන බලවේගය. ඇත්ත වශයෙන්ම අද දින සමගි ජනබලයට අනුබද්ධිත සමගි නීතිඥ බලවේගයේ ජයග්‍රාහී දවසක්. මොකද මිනිස්සුන්ගේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ අයිතිවාසිකම් බොහෝම කැත විදිහට තුච්ච විදිහට පාගලා ඔවුන්ගේ අයිතිවාසිකම් සපත්තුව යටට කරලා සපත්තුවෙන් පාගල ඒ අයිතිවාසිකම කර්ටන් එක යටට එහෙම නැත්නම් කාපට් එක යටට කර්ටන් එක යහා පැත්තට හරි නැත්නම් කාපට් එක යටට හරි දැමීමේ උවමනාවෙන් තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා කටයුතු කරේ මුල ඉඳලම. ඒක එතුමා බලයට ආව අනුප්‍රාප්තික ජනාධිපති වෙච්ච දවසින් දම්ම ඒ ක්‍රියාදාමය තමයි කරේ. ඊට පස්සේ මැතිවරණ කොමිසම ස්වාධීන මැතිවරණ කොමිසමක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුකම් ව්‍යවස්ථාව අනුව තියෙන්නේ. මැතිවරණ කොමිසම තමන්ගේ බලතල පාවිච්චි කරා කිව්ව පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුයි කියලා. එතකොට මැතිවරණ නීතිය ප්‍රකාරව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ මැතිවරණ කොමිසම තමයි ඒවන් අවස්ථාවකදී බලයලත් නිලධාරියා වෙන්නේ. එතකොට මේ ඡන්දේ තියන්න දින නියම කරයින් පස්සේ සියලුම ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ අඩුම තරමේ දැන් ඔය රනිල් වික්‍රමසිංහනේ මේ මට කනගාටුවක් නැහැ, රනිල් වික්‍රමසිංහ කියනවනේ ඊයේ මට කනගාටුවක් නැහැ මේ ඡන්දේ නොතිබ්බට කියලා එහෙම කතාවක් කියනවනේ. එතුමා නියෝජනය කරන පක්ෂයෙන් පවා නාම යෝජනා දුන්නා. එතුමා නියෝජනය කරන පක්ෂයක් තියෙනවනේ එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂයෙන් පවා නාම යෝජනා ලබා දීමක් කරා මේ පළාත් පාලන මැතිවරණයට. හැබැයි මෙතුමා මුල්ල ඉඳලම කටයුතු කරේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ උල්ලංඝනය කිරීමේ පරම පරමාර්ථයෙන්, ඒකායන පරමාර්ථයෙන්. එතුමා කරපු ක්‍රියාදාම ටික අපි එකින් එක අරගෙන බැලුවොත් එහෙම මේ ඡන්දයට අදාළව එතුමා කරපු වැඩේ සාධාරණ සමාජ ජීවත් වෙන සාධාරණ පුද්ගලයන් විදිහට අපිට අනුමත කරන්න බෑ. ඔබට මතක ඇති මැතිවරණ කොමිසමේ ඔය කියන කාලෙදී දිනය ප්‍රකාශ කරගන්න බැරුව මැතිවරණ කොමිසමේ ඉන්න එක කොමසාරිස්වරයෙක් අයින් වුණා. ඊට පස්සේ අනිත් කොමසාරිස්වරයාට අසනීප වුණා. ඒ නිල නොවන මට්ටමින් ආරංචි වුණා සහ ඔෆිෂියලි නිල මට්ටමෙන් තෝන් සඳහන් කිරීම කරා ඔවුන්ට යම්කිසි බලපෑමක් තියෙනවා කියලා. මතක ඇති ඩුබායි වල ඉඳලා බලපෑම් කරා කියලා ඔවුන් විසින් පැමිණිලි කිරීම සිද්ධ කරා. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයාට තිබ්බ උවමනාවේ එක එක පැතිකඩ වලින් තමයි ඔය පෙවුනේ අපිට. ඊට පස්සේ මොකද කරේ? දැන් ඒකත් හරියන්නේ නැහැ. මොකද මැතිවරණ කොමිසම තීරණය කරා ඍජුව ඉඳලා ඔවුන්ගේ බලතල ක්‍රියාත්මක කරනවා කියලා. ඊට පස්සේ ඔවුන් මොකද කරේ? ඔවුන් බලපෑම් කරන්න පටන් ගත්තා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා හරහා. දැන් ඔන්න නොමිනේෂන් දෙන්න ඔක්කොම මැතිවරණ කොමිසම තමන්ට තියෙන බලතල ප්‍රකාරව ප්‍රකාශ කරලා තියෙන්නේ. එතකොට දැන් නොමිනේෂන් කැඳවන්න තියෙද්දි ප්‍රාදේශීය ලේකම්වරු තමයි මැතිවරණ කොමසාරිස්ගේ නියෝජිත ජාලය බවට පත් වෙන්නේ. එතකොට ප්‍රාදේශීය ලේකම්වරුන්ට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් දැනුම් දෙනවා බාර ගන්න එපා. මොකද්ද බාර ගන්න එපා කියලා කියන්නේ? බාර ගන්න එපා කියලා කියනවා නොමිනේෂන් සහ අප මුදල්. ඉතින් මේ මං අහන්නේ මේ වගේ රටක වෙන්න පුළුවන්ද? මේ අපේ රටේම තමයි මේ වගේ මේ අනුමත කරන්න බැරි ක්‍රියාදාම සිද්ධ වෙන්නේ. ලංකාවේ ඉන්න පොලිස්පති, දැන් වර්තමානයේ ඉන්න පොලිස්පති මූලික අයිතිවාසිකම් කඩ කරපු තැනත් එක්ක ඒකින්ද ඔහුගේ පත්වීම අවලංගු කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ඔහු පොලිස්පති බවට පත්වීමක් කරන අවස්ථාවේදී ඔහු ඊට කලින් පුද්ගලයෙක්ගේ ශිෂ්‍යයට සිද්ධාලේප ගාපු නඩුවක වගඋත්තරකාරයෙක් කරලා ඔහු මූලික අයිතිවාසිකම් කඩ කරපු තැනත් එක්ක කියලා ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරලා තිබ්බේ. ඊට පස්සේ එහෙම තියෙන දැනත්තව අනීතික විදියටපත් කරා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දීලා තියෙන තීන්දුව අනුව පොලිස්පති බවට. ඊට පස්සේ පොලිස්පතිපත් කරන්න ගියොත් මේ මනුස්සයා පොලිස්පතිපත් කරන්නේත් නැහැ.
හැබැයි ඔහු පොලිස්පති පත් නොකර අනික් අතට හරින් ප්‍රනාන්දුව පත් කරනවා, මනුෂ්‍ය නානායකකාරව පත් කරනවා ඔහුගේ උපදේශකයන් විදියට. මොකද්ද මේ කණ්ඩෝනුනාම කබර ගොයාවත් තලගොයා කරගන්න විදිහ ක්‍රියාමාර්ග නෙමෙයිද මේ? මේව සුදුසු නෑ. ජනාධිපතිවරයෙක් කියලා කියන්නේ රටේ ශ්‍රේෂ්ඨ තනතුරක්. ඔය ඒ ශ්‍රේෂ්ඨ තනතුරට ශ්‍රේෂ්ඨ පුද්ගලෙක් පත් විය යුතුයි. ඒ අනුව තමයි අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාව ඒ ශ්‍රේෂ්ඨ තනතුරට පත් කරන්න කියලා ඉල්ලීම කරන්නේ. මොකද නීතිය දන්න, නීතිය අඳුනන. දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා නීතිඥවරයෙක් නෙමෙයි. නමුත් ඔහු නීතිය පිළිබඳ දැනුමක් තියෙන, නීතියට අනුව ක්‍රියාත්මක වන තැනැත්තෙක්. රනිල් වික්‍රමසිංහ මහත්තයා නීතිඥවරයෙක්. නමුත් නීතිය මෙලෝ ගානකට ගණන් ගන්නේ නැහැ. ඔහු මොකද කරන්නේ? නීතිය අවභාවිතා කරලා මූලික අයිතිවාසිකම් කඩ කරන තැනැත්තෙක් බවට පත් වෙනවා. දැන් මේ වෙද්දි ඊයේ දින ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඓතිහාසික තීන්දුවක් ලබා දුන්නේ. ඒ අනුව වර්තමාන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ප්‍රධානතම උත්තරීතරම නීතිය වන ආණ්ඩුකම් ව්‍යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකම් කඩ කරන ලද තැනැත්තේ. ඔහුට වන්දි මුදලකුත් ගෙවන්න නියම කරලා තියෙනවා. රුපියල් 150,000 බැගින් අදාළ නඩු ගාස්තු ගෙවන්න තියෙනවා. එතකොට මේ තැනැත්ත තව දුරටත් මේ තැනැත්ත පිළිබඳව විශ්වාසය තියන්න පුළුවන්. පාර්ලිමේන්තුවට ගිහිල්ලා ගිය සැරේ මේ ඡන්දේ ප්‍රකාශයට පත් කරපු අවස්ථාවේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් අහනවා, පළාත් පාලන මැතිවරණයක් තියෙනවද කියලා. එතකොට රනිල් වික්‍රමසිංහ උත්තරයක් දෙනවා, මේ ඡන්දයක් තියෙන්න එපැයි. මොන ඡන්දද? එතකොට මේ ඒ කියන ප්‍රකාශයම මහා හිවල් ප්‍රකාශයක් කරන්නේ. ඒ ප්‍රකාශයම සම්පූර්ණයෙන් වැරදි. හේතුව තමයි මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමේ සම්පූර්ණ බලතලයේ තියෙන මැතිවරණ කොමිසමට නම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුව වරප්‍රසාද වලට මුවා වෙලා කොහේ තියෙන ඡන්දයක්ද කියලා අහන්නේ කොහොමද? ඒ වගේම තමයි තව දෙයක්, ඔහු තවත් ඒ වගේම ප්‍රකාශයක් කරනවා. මේ ජනාධිපතිවරයට සුදුසු නැති ප්‍රකාශයක්. මොකද්ද ඔහු කරන්නේ? ඔහු කියනවා, මම මුජිබුරට කිව්වනේ ඉල්ල අස්සෙන් එපා කියලා, මම ඡන්දයක් තියන්නේ නැහැ කියලා කිව්වනේ කියලා ජනාධිපති තමන්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා කියනවා. දැන් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ඉල්ලාස්සුනා කොළඹ මහනගර සභාවේ නගරාධිපති තනතුරට තරඟ කරන්න. ඔහු ඉල්ලාස්සුනායින් පස්සේ ඔහු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඇවිල්ලා කියනවා නම් මම කිව්වනේ එයාට ඉල්ලාස්සෙන්න එපා කියලා, මං එයාට කෝල් කරලත් කිව්වා, මං එන්න කියලා කිව්වා. මොනවද මේ ඩබල් ගේම්? මේවා සුදුසු නෑ. දැන් තියෙන ජනතාවගේ අතේ කොහොමත් ඔය රනිල් වික්‍රමසිංහ මහත්තයාව ජනතාව විසින් නෙමෙයි තෝරගත්තේ. තෝරගත්තේ පාර්ලිමේන්තුවේ ඉන්න සමහර මන්ත්‍රීවරුන් පිරිසක් විසින් විතරයි. ඒ අනුව ඔහු සුදුසු නැති බව ඔහුගේ පරිචය තුළින්ම ඔහු ජනාධිපති ධූරයකට සුදුසු තැනැත්තෙක් නොවන බව ඔහුගේ පරිචය තුළින්ම ඔහු ඔප්පු කරලා තියෙනවා. ඔහු මූලික අධිවාසිකම් කඩ කරන්නෙත් ඡන්ද පවත්වන්න නැති තැනැත්තෙක්, මුදල් නැමැති විදියට තමන්ගේ බලතල නියමිත පරිදි ක්‍රියාත්මක කරන තැනැත්තෙක් නෙමෙයි. ඒ වගේම තමයි පුද්ගලයන් සමග යටින් ඩීල් දාන එක එක ඩීල් ගැන කියන මිනිස්සෙක් කියලා ඔහුම කියනවා, මම මුජිබුරට කිව්වා යන්න එපා කියලා. මොකද්ද මේ? මුජිබුර නැමැතිතුමා, මුජිබුර මන්ත්‍රීතුමා එක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරා. ඔහුට එහෙම කියලත් නැහැ, එහෙම කියන්න තරම් සම්බන්ධතාවයක් මුජිබුර මන්ත්‍රීතුමා පවත්වාගෙන යන්නෙත් නැහැ මේ රනිල් වික්‍රමසිංහත් එක්ක. මේවා තනිකරම හතරබීරි කතා. වහාම රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ ඡන්දය පැවැත්වීම සිද්ධ කළ යුතුයි. ඒ වගේම තමයි මැතිවරණ කොමිසමටත් සඳහන් කරලා තියෙනවා. මැතිවරණ කොමිසමේ වර්තමාන සභාපතිතුමා ශ්‍රී ලංකා මානවික කොමිසමේ සාමාජිකයෙක්. එතකොට අපි බලාපොරොත්තු වෙනවා, කියන්නේ ඔබතුමා දැන් මැතිවරණ කොමසාරිස් නොවුනට ඔබතුමාට වෙච්ච අකරතැබ්බ පිළිබඳ ජනතාවට ඇවිල්ලා කියයි කියලා. මොකද්ද මැතිවරණ කොමසාරිස් ඒ කාලේ හිටපු පුංචිව මාත්‍යට, නීතිඥ පුංචිව මාත්‍යට වෙච්ච අකරතැබ්බ? නීතිපති දෙපාර්තමේන්තුවෙන් බෑ කිව්වා පෙනී හිටින්න. නීතිපති දෙපාර්තමේන්තුවේ මේ රටේ මැතිවරණ කොමසාරිස් තමයි ඒ වෙලාවේ බලධාරියා නීති යටතේ. නීතිපති දෙපාර්තමේන්තුවෙන් කිව්වා පෙනී හිටින්නේ නැහැ අපි කියලා. ඒ පාර පුංචිහෙව නීතිඥතුමාට සිද්ධ වුණා, මැතිවරණ කොමසාරිස්ට සිද්ධ වුණා, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාව තමන්ගේ කාර්ය සඳහා යොදවා ගන්න. ඒ කියන්නේ ගරු නීතිපතිවරයාගේ ස්ථාවරය හරිම අපහැදිලි ස්ථාවරයක්. ඒ අවස්ථාවේදී ඔහු දරපු ස්ථාවරය හරිම අපහැදිලි ස්ථාවරයක්. ඔහු ඒ අනුව අපි මේ හැම ආයතනයකටම මේ අවස්ථාවේදී අවධානය යොමු කරනවා. දැන් ඉන ශ්‍රේෂ්ඨාධිකරණය ඉස්සර වගේ නෙමෙයි. මේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින්
තමන්ට තියෙන බලතල නියමිත පරිදි ක්‍රියාත්මක කරන ආයතනයක්. දැන් රනිල් වික්‍රමසිංහ ඊයේ කිව්වනේ මේ මේ මානව හිමිකම් කඩ වුණා කියලා යනවා වගේ ඕගලන්ට තිබ්බනේ ආර්ථිකයේ ගොඩ දාන්න කියලා ප්‍රකාශයක් ගන්න මේ යන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ ක්‍රියාදාමය දෙයි. ඒකට තමයි ලංකාවේ ව්‍යවස්ථාදායකයක් තියෙන්නේ. ව්‍යවස්ථාදායකය තමයි මූල්‍ය බලය තියෙන්නේ. ජනාධිපති තමයි ව්‍යවස්ථාදායකෙන් හදන නීති ක්‍රියාත්මක කරලා රට නිවැරදි දිශාන්තයට ගෙනියන්න ඕන විධායක වගකීම තියෙන තැනත්. අධිකරණයට තියෙන්නේ ඔය විධායක ය විසින් සිදු කරනු ලබන බෝලිගායිතිවාසිකම් කඩවීම් සහ ව්‍යවස්ථාදායකය පවතින නීති විවරණය කිරීම. ඕකවත් තේරුම් ගන්න බැරි, ඕකවත් තේරුම් ගන්න බැරි ජනාධිපතිවරේ කිසිසේත්ම සුදුසු නැහැ. ස්තුතියි. මේ ඔව් මෙහෙමයි. දැන් ජනාධිපතිවරයා කරන දේ තමයි ජනාධිපතිවරයා හැම තිස්සෙම උත්සාහ කරනවා තමන්ගේ විසුළු බව, තමන්ගේ උසුළු විසුළු කරන්න තියෙන හැකියාව. ඔහුට එහෙම හැකියාවක් තියෙනවා ලොකු. උසුළු විසුළු කරන්න හැකියාව, මිනිස්සුම සෞතු කරන්න හැකියාව. ඒ වගේ තමයි ඔහුට අමතක වෙනවා ඊයේ ඔහු ඉන්නේ පාර්ලිමේන්තුවේ නෙමෙයි කියලා. ඔහු රැස්වීමකදී තමයි මේ කාරණේ කියන්නේ. මට මගේ මතකේ නිවැරදි නම් මහරගම ජාතික තරුණ සේවා සභාවේදී ඔහුට විරුද්ධව, ඔහුට විරුද්ධව ඔහුගේ නීතිඥවරයෝ සහභාගී වෙන අවස්ථාවකදී ඔහුට ඔහුට විරුද්ධව නඩුව පැවරුවෙන් පස්සේ මේ අධිකරණය තමන්ට කැමති එකක් ඔහුගෙන් අහන්න නැතුව දුන්නේ නැහැ. ඔය කියන කාරණා ටික කියන්න අධිකරණයෙන් අවස්ථාවක් දුන්නා. එතකොට මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු ගියා අධිකරණයට. එතකොට අද ඊයේ හොඳාකාරම දන්නවා ඊයේ තමයි තීන්දුව දෙන්නේ කියලා. එතකොට මේ දැනත්තා තීන්දුව දැනගෙන අධිකරණය හැල්ලු කඩලක් කිරීමක් මේ කරන්නේ. ඒක සුදුසු නෑ. ඒ වගේම තමයි ඔහු මතක තියාගන්න ඕනේ ඔහු ඩබල් ඇක්ටිං එකක් කරන්නේ. ජනාධිපතිවරයා විදිහට ඔහුට මුක්තිය හම් වෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඔහු ඇමතිවරයෙක්ගේ කාර්යයක් කරනවා. මොකද්ද? මූල්‍ය මුදල් සම්බන්ධ ඇමතිකම, මුදල් ඇමතිකම. එතකොට මුදල් ඇමතිකමත් කරන හින්දා ඔහු හැම තිස්සෙම බොහෝම පරිස්සම් වෙන්න ඕනේ, බොහෝම පරිස්සම් වෙන්න ඕනේ. තමන්ගේ තනතුර තව තියෙන්නේ මාස දෙකයි. මාස දෙකකුත් නෑ, මාසයයි. සැප්තැම්බර් මාසේ 22 වෙද්දී ඔහු ගෙදර. එතකොට ඔහුට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න දේවල් නියමිතයි කියන එක අපි සමගි ජන බලවේග නීතිඥ බලවේගයේ විදිහට ඔබ තමුන් වහන්සේලාගේ අවධානය යොමු කරනවා. ඒ වගේම තමයි රනිල් වික්‍රමසිංහට අපි පැහැදිලිවම කියනවා රනිල් වික්‍රමසිංහගේ උසුළු විසුළු කතාවලට අපේ නීතිඥ සංගමයේ විදිහට අපි ගන්න ක්‍රියාමාර්ග නවත්තන්න බෑ. අපි මහින්ද රාජපක්ෂලාට එරෙහිවත් අපි ක්‍රියාමාර්ග ගත්තා වුණ ආර්ථික බංකොලොත් කිරීම සම්බන්ධයෙන්. අපි පොලිස්පතිට විරුද්ධව තිබ්බ දේවල් වලටත් අපේ සහයෝගය ලබා දීමක් කරා. ඒ වගේම තමයි VFS වංචාව සම්බන්ධෙනුත් අපි කටයුතු කරලා ඒක නවත්තලා තියෙනවා. ඒ වගේම තමයි ඊයේ දින ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණය කරා මේ විදිහට කරනවා කියලා අපි අවධානයෙන් ඉන්නේ. සහ අපි රනිල් වික්‍රමසිංහටගේ අනීතික ක්‍රියාමාර්ගවලට සක්‍රීයව එරෙහිව ක්‍රියාත්මක වෙන බව සඳහන් කර සිටිනවා. නෑ, මෙහෙමයි. ඔහු ජනාධිපතිවරයා විතරක් නෙමෙයි, ඔහු තරණ ඇමති ධූර තියෙනවා. එතකොට ඇමති ධූර සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විදියට කටයුතු කරද්දී ඔහුට බලතල තියෙනවා ඇමතිවරයෙක් විදියට වැඩ කරන්න. එතකොට ඇමතිවරයාගේ බලතල වලට අර ජනාධිපති මුක්තිය අදාළ වෙන්නේ නැහැ. එතකොට අපිට ඔහුට විරුද්ධ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. මොකද ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ වෙද්දි තීරණය කරලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මූලික අධිවාසිකම් කඩ කරන ලද තැනැත්තෙක් කියලා. ඔහු කියන්න පුළුවන් මට දුකක් නෑ, මට කනගාටුවක් නෑ කියලා. නමුත් මතක තියාගන්න, කනගාටුවක් නැති වුණාට ඔබට කනගාටු වෙන්න සිද්ධ වෙනවා. හේතුව තමයි මේ වෙද්දි දැන් අපේ රට තාමත් ආර්ථික අර්බුදේ ඉන්නේ. ඔය ගොඩගත්තා කියනකොට තාමත් මේ යටින් පැසෙන ආර්ථික අර්බුද හැලියක තමයි අපි ඉන්නේ, මේ පැසිපැසි. එතකොට දැන් ඡන්දේ තියන්න පුළුවන් නම් ඒ වෙලාවේ ඡන්දේ තියන්න බැරි. මේ මිනිස්සුන්ගේ ඇජෙන්ඩාවක තිබ්බේ ඡන්දේ නොතියා ඉන්න. ඒක අයිතිවාසිකම් කඩවීමක් කියලා මේ වෙදි ශ්‍රේෂ්ඨ අධිකරණේ තීරණය කළා තියෙනවා. ස්තුතියි. මගේ නම නීතිඥ සඳමල් රාජපක්ෂ, සහකාර ලේකම් සමගි නීතිඥ බලවේගි. එතකොට මම මුලින්ම සඳහන් කරන්න ඕනේ ඊයේ දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඓතිහාසික තීන්දුවක් ලබලා දුන්නා. මේ තීන්දුව ගැන කතා කරන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් ඉතිහාසය ගැන කතා කරන්න ඕනේ. විශේෂයෙන් මතක තියාගන්න ඕනේ පළාත් පාලන ආයතන ඡන්දය කල් දැමීම සම්බන්ධයෙන් මුලින්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරුවේ මේ සමගි ජන බලවේගය
පුල් ජයසිරි මහත්මයා ප්‍රමුඛ නීතිඥ කණ්ඩායමක් තමයි මුලින්ම නඩු පැවරුවේ. එහිදී මුල්ම අවස්ථාවේදීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් දෙනු ලැබුවා. මේ ඡන්ද ව්‍යාපාරය සඳහා මුදල් ලබා දෙන්න කියලා, ලබා දීම වළක්වන්න එපා කියලා අතුරු තහනම් නියෝගයක් ලබලා දුන්නා. ඒ අතුරු තහනම් නියෝගය ලබලා දුන්නට පස්සේ ආණ්ඩුව මොකද්ද කරේ? ආණ්ඩුව කරේ ඒ අතුරු තහනම් නියෝගය දුන්න විනිශ්චයකාරවරුන්ට විරුද්ධව පාර්ලිමේන්තු කාරක සභාවකට ගෙන්නලා දඬුවම් කරන්න ඕනි, එහෙම නැත්නම් කරුණු විමසන්න ඕනි කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලවා ශ්‍රේෂ්ඨාධිකරණ විසුරුවකට තර්ජනයක් කරා. මේක පිටිපස්සෙ හිටියේ විශේෂයෙන්ම මේ විධායක ජනාධිපතිවරයා තමයි, වර්තමාන විධායක ජනාධිපතිවරයා තමයි මේ ඒ කාරණය පිටිපස්සෙන් හිටිය. අපි ඒකට බොහොම පැහැදිලි. අපි ඒ වගේම ඒ විධායක ජනාධිපතිවරයාන් පස්සෙ වෙලාවක පාර්ලිමේන්තු ඇතුළදී බොහොම හාස්‍යයට ලක් කරලා මේ ඡන්දයක් තියන්න දෙයක් නැහැ, ඡන්දයක් නැහැ, ඒ වගේ හාස්‍යයට ලක් වෙන ආකාරයට කටයුතු කරා. ඊට ඒ විශේෂයෙන්ම ව්‍යංගයෙන් ඔහු කරනු ලැබී අධිකරණයට, අධිකරණයේ ස්වාධීනත්වයට, අධිකරණයේ විනිසුරුවන්ට තර්ජනයක් තමයි මේ විධායක ජනාධිපතිවරයායි මේ නඩුවේ ඉතිහාසය. ඊට පස්සේ තමයි මේ නඩුව සම්බන්ධයෙන් ඒ මුලින්ම අතුරු තහනම් නියෝගය දුන්නේ විනිශ්චයකරුවරුන් 3 දෙනෙක්. ඊට පස්සේ තමයි විනිශ්චයකරුවරුන් 5 දෙනෙක් මේ නඩුව අසා සිටියේ. ඒ අසා තියලා ඓතිහාසික තීන්දුවක් ලබා දුන්නා විධායක ජනාධිපතිවරයා, ඒ වගේම මුදල් ඇමතිවරයා විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ඇවගන්තිය උල්ලංඝනය කරලා තිනවා. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ඓතිහාසිකම උල්ලංඝනය කරලා තිනවා. දැන් මට විශේෂයෙන් අවධානය කරන්න ඕනි, දැන් මේ අපි දන්නවා මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ හැසිරීම සහ ක්‍රියාකලාපේ. ඔහු අධිමානයෙන්, එහෙම නැත්නම් උද්දච්ච ස්වරූපයෙන් තමයි කටයුතු කරන්නේ. ඔහු හිතනවා ඔහු තමයි මේ රටේ නීතිය දන්නේ, ඔහු තමයි මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දන්නේ, ඔහු තමයි මේ රටේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද පාර්ලිමේන්තු ස්ථාවර නියෝග පිළිබඳ දැනීමක් තියෙන නිසා ඔහු අනෙක් සියලු පුද්ගලයන් ඔහු ගණන් ගන්නෑ. ඔහු හිතනවා ඔහු තමයි නීතිය, ඔහු තමයි මේ ආකාරයේ සියලු දේවල් දන්නේ. ඔහුට කිරීමට ඕනම දෙයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මොනවා තිබුණත් ඔහුට කළ හැකි බව තමයි ඔහු මේ පෙන්වුවේ. ඒකට හොඳ ප්‍රති පිළිතුරක් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ වන විට ලබා දීලා තියෙනවා. ඒ වගේම සඳහන් කරන්න ඕනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය තමයි උත්තරීතර නීතිය. මොකද රනිල් වික්‍රමසිංහ හෝ ඒවා වෙන පුද්ගලයෙක් හෝ ඒවා කෙටි කාලයකට මේ රට පාලනය කරන්න ආවා මිසක් ඔහුට මේ ඔක ඔහුගේ රට නෙමෙයි. මේ රට සියලු දෙනාගේ, සමස්ත පුරවැසියන්ගේම රට. එතකොට ඔහු කරන්න ඕනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උත්තරීතර නීතිය, ඒ යටතේ ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රට පාලනය කිරීම. දැන් ඔහු මොකද්ද මේ කරලා තියෙන්නේ? ශ්‍රේෂ්ඨාධිකරණය ඉතා නිවැරදි එම එඩිතර තීන්දුවක් ලබා දීලා තිනවා විධායක ජනාධිපතිවරයා විදියට සහ මුදල් ඇමතිවරයා විදියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති උල්ලංඝනය කරලා තිනවා. ඒ වගේම මේ රටේ ජනතාවගේ මූලික අධිකාරයන් කඩකිරීමක් කරලා තිනවා. මොකද මේ ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන ප්‍රකාරව කටයුතු නොකර ජනතාවට ඡන්දය ලබා දීමේ අයිතිය වළක්වලා කටයුතු කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ කරන ලද ක්‍රියාව නීති විරෝධී ක්‍රියාවක්, එහෙම නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් විදියට හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනි මේ ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් කළා විතරක් නෙමෙයි, ඒ වගේම ජනතාවගේ මූලික අධිකාරයන් කඩකිරීමක් කළා විතරක් නෙමෙයි, එහෙම මිනිසුන්ට අවසාන වශයෙන් ඔවුන්ට අසාධාරණයක් වෙලා යන්න තියෙන තැන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් පවා යම්කිසි ආකාරයේ ව්‍යංග ආකාරයෙන් ඔවුන්ට තර්ජනයක් එල්ල කිරීමක් කරනවා. ඔහු විශේෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යොදාගෙන, ඒ වගේම පාර්ලිමේන්තු වරප්‍රසාද යොදාගෙන පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඔහු යම් යම් බලපෑම් මේ විශේෂයෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කරනු ලැබුවා. මේ මෑත කාලයේ විශේෂයෙන් අපි දැක්කා. හැබැයි අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනි මේ මෑත කාලයේදී ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කරපු ආකාරය. ඉතාම නිර්භයව, නිර්භීතව විධායකයේ ඒ යම් යම් ආකාරයේ තර්ජන ගජන තිබ්බත් ඒවට ඒවා පිළිබඳව සැලකිල්ලක් නොදක්වා නීතිය ආධිපත්‍ය පිහිටුවීම පිණිස මේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වර්තමාන මේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් කටයුතු කිරීම සම්බන්ධයෙන් සමගි ජන බල වේගයේ වශයෙන්ම, ඒ වගේම මේ රටේ පොදු ජනතාව වශයෙන්ුත් ඉතාමත් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලට. මේ රටේ නීතිය, ඒ වගේම නීතියේ පාලනය ස්ථාවර කිරීමට ගන්න මේ උත්සාහය සහ විධායකයා කරන මේ අත්නෝමතික ක්‍රියාවන් වලට පිළිතුරු ලබා දෙන්න අපිට යන්න තියෙන එකම ස්ථානයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයට අපි ගියහම ඒ අපගේ දුක්ගැනවිලි සම්බන්ධයෙන් ඉතාමත් සාධනීයව ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කරලා තියෙනවා.
මට ආයි ප්‍රශ්න කියන්නයි. ඔව් ඒක තමයි. දැන් ඒක තමයි වැඩි. දැන් රටේ ජනාධිපති වූ පමණින් ඔහුගේ දේශපාලන අරමුණු දෙසා තමන්ට ඕනේ විදිහට ව්‍යවස්ථාවේ තියෙන ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරන්න බෑ. දැන් මේ අවස්ථාවේ පැහැදිලිව ශේෂාධිකරණය කියලා තියෙන්නේ අපි දන්නවා මේ ඡන්දය කල් දාන්න හේතුව මොකක්ද කියලා. ඔහුගේ දේශපාලන අරමුණක් උඩ දෙසා තමයි මේ ඡන්දය කල් දැම්මේ. එතකොට ඔහු කොයිතරම් දුරට මේ තමන්ගේ දේශපාලන අරමුණු දෙසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තියෙනවද? මිනිසුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරලා තියෙනවද? එතකොට එහෙම තියෙද්දි අපි මේ දැන් අර වැටත් නියරත් ගොයන් කාන කාට පවසන්නේ අමාරුව කිව්වාගේ රටේ ප්‍රධාන පුරවැසියා මේ ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමුමුයි උල්ලංඝනය කරද්දී අපිට කොහෙටද යන්න තියෙන්නේ? අපිට යන්න තියෙන්නේ අධිකරණේ. එතකොට අධිකරණයට යන්න ගියාම අධිකරණයට අපි ගියාම ඒ උල්ලංඝනය කරපු පුද්ගලයාම ව්‍යංග්‍යාකාරෙන් ඒ විනිශ්චයකාරවරුන්ට බලපෑම් කරනවා. හැබැයි මම අර ඉස්සෙල්ලා කිව්වා වගේම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ ශේෂාධිකරණයට නොබියව මේ රටේ ජනතාව වෙනුවෙන් මේ රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් මේ රටේ නීති ආධිපත්‍ය වෙනුවෙන් ඉතා සුවිශේෂී ඓතිහාසික තීන්දුවක් ලබා දීලා තියෙනවා.